මේ කයි සමරසේක මහත්තයා ඔයි දහවසර මංස්සර බාර දෙන්නේ හිතකින්න නෙමෙයි සර් මොකද ඔය පන්ති ඉන්නේ හිනේ ඇම්බෙට් සෙට් එකස් සර් හැබැයි සර් මං හිතන්නේ ඕක මට පාලනය කරගන්න බැරි වෙයි කියලා මොකද මං පුහුණු ගුරුවරෙක් මං දන්නවා එයාලට අධ්‍යාපනය දෙන්නේ කොහොමද එයාලත් එක ගනුදෙනු කරන්නේ කොහොමද පටනක් වෙන්නේ නැහැ සර් ඔය කතාවම තමයි සර් මේකට ආපු හැම ගුරුවරයෙක්ම කිව්වේ කමක් නැහැ සර් මම සෙල්ලෙනින්ද මං සර්ට 10 වාර දෙන්නම් අපි යමු එනවා හරි සර් ආයිබෝන් ළමයිනේ මන් තමයි ඔයාලගේ අලුත්ම පන්ති බාර සර් ආයිබෝන් කොමේ පන්ති අනිත් ළමයි අනිත් ළමයි සේරම සෙල්ලම් කරන්න පිටේට ගිහලා සර් අපිට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ සර් අපිට වැඩ තියෙනවා බලන්න මේ ළමයාගේ අධ්‍යාපනයේ තියෙන උනන්දුව අපි අනිත් ළමයිට හදලා ගමු අධ්‍යාපනයේ උනන්දු සිල් ළමයි විතරයි මේ පන්ති ඉතුරු වෙන්නේ මේ මල් වගේ ළමයිට නෙමෙයි විදුහල්පතිතුමා අර විදියට කිව්වේ හොඳයි පන්තිය වල පටන් ගන්න ඉස්සෙල්ලා අපි වල සාමාන්‍ය දැනුම ටිකක් පරික්ෂා කරලා බලමුකෝ ශ්‍රී ලාංකික විදියට අපි මුලින්ම ඉතිහාසය ගැන දැනගන්න ඕනි ඒකින්ද වල ඉතිහාසය පොත ගන්න ඉස්සෙල්ලාම එහෙම එහෙමනේ ඉතිහාසය පොත ගොඩක් තියෙනවා ධාතු වංශය රූප වංශය දීප වංශය මොන ඉතිහාසය පොත ගන්නෙ ඉතිහාසයේ අච්චු පොත ගනි හරි දරුවෝ අපි ඉතිහාසය දිහා හැරිලා බලනකොට හේ හරියට නෙමෙයි නේද ඉතිහාසය දිහා බලන්න ඕනේ පෙරලානේ හරි පෙරලා බලන්න පෙරලා බලන්නකෝ හරි අපි ඉතිහාසය දිහා බලනකොට අපිට වැදගත්ම රජ කෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා සර් කීවෙනි දුටුගැමුණු රජතුමාද දුටුගැමුණුනේ ඉන්දිය එක්කෙනයි මොනවද මේ කතා කරන්නේ ආ එකයිනේ දුටුගැමුණු රජතුමා ඉතාමත් ශ්‍රේෂ්ඨ කෙනෙක් කටයුතු මේ රටේ ඉටු කරා කියන්න බලන්න මේ රජතුමා කරපු ශ්‍රේෂ්ඨම කටයුත්ත සර් තාත්‍ර ගැලුණි දුටු කරේ මෙච්චර දාගප් විහාර හදපු රජතුමා කරපු හොඳම වැඩේ ඕකද ආදිත්‍ය පුතාගේ ගෙදර තියෙනවා අඹ ගහක් නෑ අපේ ගෙදර බස්නේ තාත්තා කොළ වැටෙනවා කියලා අඹ ගහ කපලා දැම්මා සීලේ දිනු හරි තමුසෙලා ගෙදර අඹ ගහක් නැහැ තමුසෙලා සීයලා ගෙදර අඹ ගහක් තියෙනවා ඒකේ අඹ කිරි 12ක් තියෙනවා 12ට වැඩි ඉතින් වල්ලම දිනවා 15ක් විතර ගහේ තිබුණු සේරම අඹ කිරි හැලිලා අවසානයේ තිබුණේ අඹ කිරි 12යි කීයද 12යි ඒ අඹ කිරි 12න් හතරක් වඳුරෝ කනවා සර් වඳුරෝ කී දෙනෙක්ද සර් වඳුරු කියා කරපොද වඳුරු ගණනක් නැහෙනේ නෑ සේ වඳුරු ගැන දන්නේ නැහැ ප්‍රශ්නේ නේ අපි දැනගින්න එපා උත්තර දෙන්න වහ වඳුරු ගැන මේ ප්‍රශ්නේ අඹ ගැන රාජි පුතා අර අඹ කිඩි 12න් අඹ කිඩි 4ක් කෑම කීයද ඉතුරු සේ කියා කිව්වට ප්‍රශ්නේ නැහැ සේ ඒ මොකද ඒක හැම අඹ පට්ටෑම කටේ තියන්න බෑ ඒක මම දන්නේ නැහෙනේ සෑදන් නැතුනේ වටේ පිටේ ඔක්කොම දන්නේ ගහේ අමු පට්ටමු කියලා. ඈ හොඳයි. ගණිත දෙනුම හොඳයි. අපි බලමු නව තාක්ෂණත් එක්කෙන මිනිස්සු වචින් අපගේ සංනිවේදන දැනුම ගැන. බලමු දැන් ඔයාලේ සංනිවේදන දැනුම ගැන. හොඳයි. මට කියන්න බලන්න දුරේ ඉන්න කෙනෙක්ට කොහොමද කතා කරන්න කියලා. ඒ නෑ 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 නෑ. එන්නත් කත්. ඔන්නෝමයි කතා කරන්නේ. ඈ වෙන ගුරුවරයෙක් ඉඳින තොපිරෙ එල්ලයි මම කියන්නේ මේ ළඟ ඉන්න එක නෙමෙයි වෙන පළාතක වෙන ගමක ඉන්න එක එක්කෙන ඔය පුතාගේ නම මොකද්ද දනුක දනුක පුතාගේ ආච්චි ඉන්නවා නුවර නුවර මේසේ ඉන්නේ මාතර හරි පුතාගේ ආච්චි ඉන්නේ මාතර කොහෙද මාතර පුතාගේ ආච්චිට පුතා හැම කතා කරන්නේ කොහොමද කතා කරන්නේ නැහැ ඇත්තටම අපි දෙගොල්ලෝ තරහයි
බුද්දාලා කතා කරන වෙන්න කවුරුත් නැද්ද? ආ ඔය කියන්නේ දඹුල්ලේ පුංචිලා විතරයි. එයාලා කතා කරන අපිත් එක්කමද? හරි. දඹුල්ලේ පුංචිලා පුතාලා කතා කරන්න කොහොමද? දඹුල්ලා කතා කරන්නේ. මට මේ පන්තිය කරන්න බෑ. තමුසුලාගේ ප්‍රින්සිපල් මගේ දෙපා මුල ඇවිල්ලා කිව්ව නිසා තමයි මම මේ පන්තිය බාරගත්තේ. යන්න කලින් තොපි කියපන් උඹලා දඹුල්ලේ පුංචිට උඹලා කතා කරන්නේ සුදු පුංචි කියලා. එහේ ඉඳන් ඒ සුදු පුංචි උඹලට කතා කරන්නේ කොහොමද? සූකිරි පුතේ කියලා කතා කරන්නේ. ආ මෙච්චර කියලා දුර කතනේ කියන වචනේ තොපි කටෙන් ගන්න බැරි වුණානේ. රම්පට්ට පණි පටපන් ඔජියා ඈ 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